රාත්‍රියේ නිඳට යන ඔබ උදෑසන අවදි වෙන්නේ ඇයි කියලා ඔබ නිකමටවත් කල්පනා කරලා තියනවද? රාත්‍රියේදී ඇස්පියාගෙන නිඳට යන අපේ උදෑසන අවදි වෙන්නේ ජීවත් වෙන්න. අපි හැමෝම ආසයි නිරෝගීව සතුටින් සැහැල්ලුවෙන් ජීවත් වෙන්න. ලෝකයේම මිනිස්සු ජපන් ජාතිකයන් ගැන කතා වෙනවා. ජපන්නු හපන්නු කියලා අපේ රටේ කතාවක් තියෙනවා. ජපන් ජාතිකයන් ශරීරයෙන් හරිම පුංචි. ඇමරිකානු, රුසියානු, නෙදර්ලන්ත ජාතිකයන් වගේ හැඩි දැඩි පෙනුමක් ඔවුන්ට නැහැ. නමුත් ඔවුන් හරිම කඩිසරව නිරෝගීව ජීවත් වෙනවා. ලෝකයේ වැඩිම ආයුෂ තියෙන මිනිස්සු අතර වැඩි දෙනෙක් ඉන්නේ ජපානයේ. ඒකට බොහෝ හේතු තියෙන්න පුළුවන්. ඒ අතර ඔවුන් අනුගමනය කරන ඉකිගායි කියන ජීවන සංකල්පය ඉහළින්ම තියෙන බවට ඔවුන් වගේම ලෝකයේ බොහෝ විද්වතුන් විශ්වාස කරනවා. ඒ නිසාම ජපන් ජාතකයෙන් විතරක් නෙවෙයි විවිධ රටවල විවිධ පිරිස් මේ සංකල්පය අධ්‍යයනය කරමින් ඒ ඔස්සේ තමන්ගේ ජීවිතය හැඩගස්වා ගනිමින් ඉන්නවා. ඉතින් අද සිංහල පෝඩ්කාස්ට් එකෙන් අපි බලමු මේ ඉකිගායි සංකල්පයේ තියෙන බේසික්ස් මොනවද කියලා. එකිකයි කියලා කියන්නේ දීර්ඝායුෂ ලැබීමේ ජපන් ක්‍රමයක්. මිනිමලිසම් ස්ලෝ ලිවින් අධ්‍යයනය කරන මට එකිකයි සංකල්පය ගැන ලියවුණු පොතක් ගැන ආරංචි වුණා. ඉතින් ඒ පොත ගෙන්ව ගන්න බුක් ෂොප් එක කතා කළත් ඒක මට හොයාගන්න බැරි වුණා. නමුත් මට ළඟකදී දවසක් bookhunt.lk බුක් ෂොප් එකෙන් මේ පොත ටැග්ක් විදිහට එවලා තිබුණා. ඉතින් මිනිමලිසම් ස්ලෝ ලිවින් අධ්‍යයනය කරන ඔබටත් මේ පොත හොඟක් වටින නිසා bookhunt.lk වෙතින් මේ පොත නිවසටම ගෙන්ව ගන්න පුළුවන් කියන එකත් මතක් කරන්න කැමතියි. හරි. ඉතින් මේ පොතට අනුව පුද්ගලයෙක්ට දීර්ඝකාලීනව ජීවත් වෙන්නට අවශ්‍ය නම් ඔහු හෝ ඇය තමන්ගේ ජීවිතය ගැන තෘප්තිමත් විය යුතුයි. තමන්ගේ ජීවිතය ගැන කලකිරීමෙන් ඉඳලා ජීවිතය දීර්ඝ කරගන්න නොහැකි බව මේ හරහා ඉගැන්වෙනවා. ජීවිතය තෘප්තිමත්ව ගෙවන්න නම් අපි තුල හැංගිලා තියෙන අපේ ඉකිගායි සොයා ගැනීම අවශ්‍ය බව මෙහිදී කියවෙනවා. ඒත් ඒක බොහෝ සීරුවට ඉවසීමෙන් හොයා ගැනීම කරන්න අවශ්‍යයි. ඉතින් මේ ඉකිගායි හොයා ගන්න නම් අපි ඉස්සෙල්ලම අපි ආතරය කරන්නේ මොනවටද කියන එක ගැන හිතන්න ඕන. අපි දක්ෂ මොනවටද කියන එක ගැන හිතන්න ඕන. ලෝකයට අවශ්‍ය මොනවද කියන එක ගැන හිතන්න ඕන. ඒ විතරක් මදි. අපිට වැටුපක් ලබන්න පුළුවන් මොන දෙයින්ද කියලා හිතන්න ඕන. ඒ කියන්නේ අපි කැමති දේ, අපෙන් ලෝකයට සිදුවිය යුතු දේ, අපේ වෘත්තිය හා රැකියාව කියන කාරණාවන්ගේ එකතුවක් තමයි ඉකිගායි විදිහට හඳුන්වන්නේ. මේක මෙහෙම සරලව කිව්වට අපිට අපේ ඉකිගායි සොයා ගැනීම පහසු නෑ. ඒකට හේතුව අපි දීර්ඝ කාලයක් තිස්සේ අපේ ජීවිත තරංගකාරීත්වයට හා තාක්ෂණික ලෝකය තුළ අතරමං වෙන්නේ ඉඩ ඇරලා ඉවරයි. නිරෝගී සිරුරක් තුළ නිරෝගී මනසක් කියන කියමන ඔස්සේ අපගේ සෞඛ්‍ය පවත්වා ගැනීම කළ යුතු බවත්, ඕනාවට වටා ආතතිය තුළ ජීවත් වීමට නොයා ජීවිතය තුළ සැහැල්ලුව පවත්වා ගත යුතු බවත්, විශ්‍රාම ගැනීමට නොසිතා ක්‍රියාශීලීව වැඩ කළ යුතු බවත්, තමන්ගේ ආහාර පාන, ශාරීරික ව්‍යායාම සහ මානසික ව්‍යායාම ගැන සැලකිලිමත් විය යුතු බවත් මෙම ඉකිගායි සංකල්පය තුළ ඉගැන්වෙනවා. ඒ වගේම එකිනෙකාට උදව් කරගනිමින් සාමූහිකව ජීවත් වීම තුළ මිනිසාට තෘප්තිමත් විය හැකි බවත්, ඒ තුළින් මිනිසාගේ ආයු අපේක්ෂාව වර්ධනය වන බවත් කියවෙනවා. තනිව ජීවත් වීමට හුදකලාව විසීමට මිනිසට පුරුදු නැති නිසා හුදකලාව හෝ තනිව සිටිද්දී මිනිස්සු නිතින්ම ආතතියට, මානසික පීඩනයට පත්වෙනවා. තවත් පිරිසක් සමග එක්ව ක්‍රීඩා කිරීම, උදව් අවශ්‍ය අයෙකුට උදව් කිරීම වගේ සාමූහික ක්‍රියාකාරකම් තුළින් තමන්ගේ ඉකිගායි සොයා ගැනීමට හැකියාව ලැබෙන බව මේ පොත් පිංචේ කියවෙනවා. ඉතින් ඉකිගායි කියන මේ සංකල්පයේ බොහෝ තැන් අපි අධ්‍යයනය කරමින් ඉස්සරහට යමු. කොහොම වුණත් මේ සංකල්පය ගැන හොයද්දී මට දැනුණ එක දෙයක් ගැන නම් ඔබට කිව යුතුමයි. මිනිමලිසම්, ස්ලෝ ලිවින්, ඉකිගායි මේ ඕනම තැනක ජීවිතය සතුටෙන් ගෙවන්නට නම් මේ තරඟකාරීත්වයෙන් මිදලා ජීවිතය සැහැල්ලුවෙන් පවත්වා ගත යුතු බව ඉගැන්වෙනවා. ජීවිතය තුළ ඉහළට හෝ පහළට නොයා මධ්‍යස්ථව ජීවත් වෙන්න හැකිනම් එතන අපි හොයන හැම දෙම තියෙන බවට අපිට බලාපොරොත්තුවක් තියා ගන්න පුළුවන්. ඉතින් මේ වගේ තවත් වීඩියෝවකින් හමු වෙමු. එතකන් සතුටින් ඉන්න. ඒ විතරක් නෙවෙයි, ඔබේ අදහස් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. වීඩියෝ එක හොඳ නම් වීඩියෝ එක බලලා ෂෙයා කරන්න, ඒ වගේම සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. ස්තුතියි.